ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න හදන්නේ යෝලෝ වර්ෂන් 5 එකේ තියෙන ආගියුමන්ට් පාස් එක ගැන. එහෙමත් නැත්නම් අපිට මේකේ අපිට එක එක ආගියුමන්ට්ස් ඇඩ් කරන්න පුළුවන් මෙන්න මේ යෝලෝ වර්ෂන් 5 එකේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා ක්ලෝන් කරගත්ත යෝලෝ V5 Master එක Visual Studio Coding open කරගෙන මෙන්න මේ detect.py කියන Python file එකට යන්න. මේකේ ඔයාලට පුළුවන් මේක මේ detect2.python ෆයිල් එක ඔයාලට නැති වෙයි. නමුත් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මං detect.py එකෙන් තමයි මේ කියලා දෙන්නේ. මේක මම custom කරපු ෆයිල් එකක්. ඉතින් මේක ඔයාලට පල්ලෙහාට scroll කරගෙන ගියොත් code එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට pass options කියලා definition එකක් එක python function එකක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා add arguments කියලා, ඒ වගේම argument pass කියලා class එකක්. class එක initialize කරලා object එකකින් මෙන්න මේ function එක pass කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඇත්තටම ලොකු දෙයක් වෙනවා ඔයාලා හිතුවේ නැති වුණාට. ඉතින් අපි එහෙමනම් මුලින්ම බලමු මේකේ මොනවද කරන්න පුළුවන් කියන එක. දැන් මම මුලින්ම ඔයාලට පෙන්නන්නම් මෙතන. ඔයාලගේ මෙතන තියෙන folders ටික හොඳට බලා ගන්න. GitHub කියලා තියෙනවා data models utils කියලා විතරයි මෙතන folders ටික තියෙන්නේ. දැන් මම කලින් ඔයාලට මම කියලා දුන්නා video inference කරන විදිහ. මම දැන් අද කියලා දෙන්නම් කොහොමද අපි image එකක් මේව කරන්න මෙන්න මේ arguments use කරලා කියලා. ඒ කියන්නේ arguments use කරලා අපිට අවශ්‍ය පරිදි image එක වෙනස් විදිහට inference කරගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ GitHub එකට ගියොත් alternatives ලාගේ මෙන්න මෙතන තියෙනවා sections පහක්. මෙතන inference with detect.py කියලා section එකක් තියෙනවා. මේකේ තියෙනවා අපි python detect.py, ඊට පස්සේ source එක දෙනවා normal විදිහට. ඒක copy කරගන්න. ඔයාලට පුළුවන් මෙතන මෙන්න මෙතන source කියලා dash dash ගහලා අපි argument එක pass කරලා දෙනවා. ඒකම ඔයාලට මෙතන බැලුවක් පේනවා source කියලා තියෙනවා. මෙතනට අපිට ඕන එකක් දෙන්න පුළුවන්. එතකොට මම source එක විදිහට අරගෙන මම මෙතනට දෙන්නම් මෙන්න මේ image එක. ඔයාලට පේනවා person ලා දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම cast එකක් තියෙනවා. මේ වගේම objects සාමාන්‍යයෙන් හොඳට මෙතන බලා ගන්න පුළුවන්. මම ඒකයි මේ ෆොටෝ එක තෝරගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට කැමති ෆොටෝ එකක් මෙන්න මේ Python ෆයිල් එකත් එක්කම තියෙන තැනකින් දාගන්න. ඒක හරි ලේසි. මම මෙතන දෙන්නම්. ඊට පස්සේ image copy. හරි. දැන් අපි source එකට image copy people කියලා මේක pass කරලා තියෙනවා. ඔයාලගේ මෙතන yolo5s.pt yolo5x.pt කියලා weights files නැති වෙයි. ඔයාලා initial ඉඳන් මේක run කරන්නේ. මොකද ඔයාලා මේක initially මේ දෙක නැතුව මේ දෙක කොහොමවත් එන්නේ නැහැ මුලින්ම. මේක run කරද්දි මෙන්න මෙතන weights කියලා option එකක් දීලා තියෙනවා. එතන ඔයාලට පේනවා yolo5s.pt කියන එකක් තමයි දැනට pass වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ මෙන්න මේ pre-train checkpoints wait files ටික. ඔයාලට මේ ඕන නමක් දෙන්න පුළුවන් එතනට. එතකොට දැන් අපි බලමු මෙන්න මේ YOLO version එකේ 5S කියන checkpoint එකෙන් එහෙම නැත්නම් wait file එකෙන් මේක inference කරලා outputs කොහොමද එන්නේ කියලා. මේක මෙහෙම run කළොත් ඔයාලට පේනවා මේක රන් වෙලා තියෙනවා. මෙතන වැටලා තියෙනවා 5s එක තමයි යූස් කරන්නේ. ලේයර්ස් 213ක් තියෙනවා. මෙන්න මෙච්චර ගාන පැරමීටර්ස් තියෙනවා කියලා. නමුත් අපිට අවුට්පුට් එකක් visible නැහැ. මම එතකොට තවත් එකක් ඒ විදිහටම දාන්නම්. නමුත් මෙතන weights වලින් මම change කරනවා 5s එක 5x වලට මේක ගාලා save කරා. දැන් ඔයාලා initially කරා නම් ඔයාලට පෙනේ 5s එක download වෙනවා. YOLO version 5s කියන version මේ wait file. දැන් මම ආයි මේක run කරොත් මේක run කළොත් ඔයාලට බලා ගන්න පුළුවන් layers 444ක් තියෙනවා. ඒ වගේම parameters ගණනත් අරකට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ layers ගණනටත් වඩා layers වැඩි වෙලා parameters වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් මේක අපිට බලා ගන්න පුළුවන් කොතනින්ද. මෙතන ඔයාලට හොඳට බැලුවක් පේනවා. මෙතනත් මේක දීලා තියෙනවා results save to runs detect කියලා. හරි. මෙතන runs කියලා තියෙනවා. ඒකට ගියොත් detect folder එක ඇතුලේ exp exp2 කියලා තියෙනවා. exp කියන්නේ experiment කියන එක. ඒතර experiment 1 එක තියෙනවා. experiment 2 එක තියෙනවා. දැන් ඔයාලට මතක ඇති මෙතන version මම දෙකකින් තමයි output දෙක ගත්තේ. දැන් ඔයාලට මෙතන ගියොත්
මෙතන බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට පර්සන්ලා දෙන්න ඩිටෙක්ට් වෙලා දිනවා 79 කන්ෆිඩන්ස් එකකින් ඒ වගේම 71 කන්ෆිඩන්ස් එකකින් මෙතන කාස්ට් ටික ඩිටෙක්ට් වෙලා තිනවා කන්ෆිඩන්ස් ලෙවල් උත් එක්ක මම දැන් මේක තවත් වේට් ෆයිල් එකකින් ඉන්ෆරන්ස් කරලා බලුවනේ අපි දැන් එතනට යා ඔයාලට පුළුවන් මෙතන රන්ස් වලට ගිහිල්ලා ඩිටෙක්ට් එකේ හරි මුලින්ම ඒක මම මෙතින්නේ ස්මෝල් එකෙන් ගත්ත එක ඒ වගේම මම මෙතන ලාර්ජ් එකෙන් එකක් මේ x version එක හරි ඔයාලට පේනවා වම් පැත්තේ තියෙන්නේ මම YOLO version s එක ඒ කියන්නේ small version weight file එකෙන් run කරපු එක දකුණු අත පැත්තේ තියෙන්නේ x ඒ කියන්නේ extra large model එක run කරපු weight file එකෙන් ගත්ත inputs ටික දැන් ඔයාලට පේනවා මෙතන person 0.79 ඒ කියන්නේ 79% confident model එකට මෙයා person කෙනෙක් කියලා ඒ වගේම මොඩල් එකට 71% ෂුවර් මෙයා පර්සන් කෙනෙක් කියලා. ඒ වගේම මෙතන ටයි එකත් 59 වලින් පෙන්නලා තියෙනවා. නමුත් මෙතන ඔයාලට පේනවා කන්ෆිඩන්ස් ලෙවල් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ටයි එකේ කන්ෆිඩන්ස් ලෙවල් එක හොඳට බැලුවා අඩු වෙලා තියෙනවා පේනවා. මොකද මේක ඇත්තටම ටයි එකක් නෙමෙයි. එතකොට YOLO version 5x එකේ වෙන්නේ ගොඩක් පැරමීටර්ස් වලින් මේ අපිට ීචස් එක්ස්ට්‍රක් කල ලේස් ගොඩක් තින ඒවෙන් පස්සලා ගහම මේ ඇත්තරම කඩ්ෆිඩන්ස් ලෙවල් වගේ ඇකරේටලි ප්‍රඩික් කරනවා දකුණු පැත්ති තියෙන වේට් ෆයිල්ලගෙන් ගත්ත ඉමේජ් එක ඒවගේ හොඳර බැලුව තුොලට පේනවා මෙතන තියෙන කලොක් එක මේක අයිඩෙන්ටෆයි කරගෙන තියෙනවා ඒ කන්ෆිඩස් ලෙවල් අඩුනත් ඒක අයිඩෙන්ටෆයි වෙලා තියෙන ඒවගේම මෙතන පර්සන්ල බැක්ග්‍රවන්් එක ඉන්න පර්සන්ල මෙතන එක් කෙනෙක්ව ඩිටෙක් කරගෙන නෑ නමුත් මෙතන සෑහෙන්න බැක්ග්‍රවන්් එක ඉන්න ඇවත් ඩිටෙක් කරගෙන තියෙනවා ඒ වගේම මෙතන කලොක් එකත් ඔයාලට පේනවා ඩිටෙක් වෙලා තියෙනවා මට එතන පෙන්න්න ඕන්නේ මෙන්න මේ වේට්ස් ආගියුමෙන්ට් එක පාස් කරද්දි ඔයාලට මෙතන චේන්ජ් කරලා සෑහෙන්න ලොකු දෙයක් කරගන්න පුළුවන් කියන එක ඒ වගේම මම තව පෙන්නන්නම් දැන් මෙතන තව තියෙන ඔයාලට ගියොත් මේ කියන්නේ කන්ෆිඩන් ත්‍රෙෂෝල් කියන එක ඒ කියන්නේ මොඩල් එකට කොච්චර ෂුව වුණොත් විතරද පෙන්න්න ඕනේ අවුට්පුට් එක ඉන්ෆරන්ස එක කියලා ඒ කියන්නේ මෙතන තියෙන්නේ ආගමට පස් කල තින් පොයින්ට25 ඒ කියන්න මොඩල් එකට 125ක් විතරක් ෂුවනං විතරයියා ඒක ඉන්ෆරන්ස් කරලා ඔබ්ෙක්් අවුපුට්ක් විතර දෙන්න එහෙමනද අපි බලමු මං තව ෆොට එකක් ගන්න මෙන මේක මේක තියෙනවා ඉමේජ් මේ පර්සන් කෙනෙක් ඉන්නවා ඒ වගේම වෙහිකල්ස් ටිකක් තියෙනවා දැන් අපි බලමු මේක මුලින්ම 0.25 කන්ෆිඩන්ස් ලෙවල් එකක් යටතේ මේක රන් කරලා python detect.py source එනවා ඉමේජ් සිටි පර්සන් හරි YOLO version එක මේ ෆයිල් එක මන්ද වෙනස් කරන්න ඒක ස්ටටික් තියාගෙන මෙන්න මේ කන්ෆිඩන් ත්‍රෙෂෝල් එක තම ඩයිනමික් කර එහෙමනම් දැන් ඒකේ අවුට්පුට් එක අපි බලමු හරි පර්සන් 0.87 විදිහට කන්ෆිඩන්ස් ලෙවල් එකක් තියෙනවා යගේම කාර් පෙන්නල් තියෙනවා බස් පෙන්නල් තියෙනවා ට්‍රක් පෙන්නල් තියෙනවා දැන් එහෙනම් අපි බලමු මෙතන කන්ෆිඩන් ත්‍රෙෂෝල් එක වෙනස් කරලා ආයි රන් කරලා මෙතනින් ඔයාලට පුළුවන් 0.45 එක මම 0.90 වගේ දෙන්නම් සෝරි අයෝ ත්‍රෙෂෝල් එක නෙමෙයි මෙන්න මේ 0.25 තියෙන එක 0.90 කර කරලා සේව් කරලා කලින් විදිහටම රන් කර ද අපි කන්ෆිඩන් ත්‍රෙෂෝල් එක ඇත්තටම වැඩි කරලා තියෙන්නේ දැන් අපි බලමු මම මුලින්ම අර මේක පෙන්වන්න ඒ වගේම මෙතන අපි ත්‍රෙෂෝල් එක වැඩි කරලා ගත්ත එක මෙතනට දාන්න දැන් ඔයාලට පේනවා මෙතන ඩිටෙක්ටර් නැහැ මෙතන පර්සන් මොකද කන්ෆිඩන්ස් ලෙවල් එක අපි දැම්මේ 90 එතකොට මෙයා 0.87 මෙයාට ෂුව ඒ හින්දා ඒක ඩිස්කාඩ් වෙලා තියෙනවා ඒ වගේම මෙතන කා එකක් තියෙනවා 0.94 එතකොට ඒක විතරයි මෙතන ඩිටෙක්ට් වෙලා තියෙන්නේ මේ පැත්ත ගත්තුත් මේක 0.93 තියෙනවා එතකොට ඒක ඩිටෙක්ට් කරලා තියෙනවා මෙතන කායකත් ඩිටෙක්ට් වෙලා තියෙනවා
අන්න එතන තම් ඒක තමා ඇත්තරම මොඩල් එක කන්ෆිඩන්ස් ත්‍රෙෂ්හෝල්ඩ එක වෙනස් කරීමෙන් අපිට ගන්න පුළුවන් දේ. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන තව තියෙන දේවල් චෙක් කරන්න. චෙක් කරලා මෙතන දැන් අපි බැලුවොත් ඔයාලට ඕනනම් ඔයාලගේ ක්ලාස් ෆයිල්ස් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන ලයින් තික්නස් එකක් තියෙනවා. ඊට පස්සේ ලයින් තික්නස් එක කොපි කරගත්තා. මෙතන පේස්ට් ඩිෆෝල් එක තුනනේ තියෙන. අපි හය වගේ දාල බලමු. මෙතන ලයින් තික්නස් එක ලයින් කරන්න. ඕකේ. එතකොට ඩිටෙක්ට් එක්ස්පෙරිමන්ට් 5 ඒක චුට්ටක් ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලට පුළුවන් ඕන ඕන විදිහට මෙන්න මේ ටික වෙනස් කරගන්න. ඉතින් මම කලින් අර දැන් අපි මෙච්චරලා ඉමේජ් එකක් හරි වීඩියෝ එකක් හරි ඩිස්ප්ලේ වුණේ නැහැ. එතකොට ඩිස්ප්ලේ වෙන්න නම් ඔයාලට පුළුවන් මෙතන view image කියන එක අරගෙන මම මේ කලිනුත් පෙන්නලා තියෙනවා. අපි දෙමු සෝස් එක පාස් කියලා. ඊට පස්සේ මෙන්න මේ view image කියන එක පාස් කරනවා. දැන් අතන මේක ගොඩක් අඩුවේ. මොකද 0.90 නේ දාලා තියෙන්නේ confidence threshold එකට. මෙන්න මේ වගේ ඔයාලට පේනවා detect වෙන්නේ 0.9 above ඒවා විතරයි. ඒ වගේම thickness එකේ increase එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් වීඩියෝ එක සේව් වෙලා තියෙනවා. දැන් මේ අපි වීඩියෝස් ඇත්තටම ගොඩක් කියලා කරද්දි මේක එකින් එක දදා බලද්දි මෙතන මේක සේව් වෙන එක ඇත්තටම කරදරයක් වීඩියෝ වලට. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම තව ෆන්ක්ෂන් මේ ආගියුමන්ට් එක පාස් කරන්න මෙන්න මේ no save කියන එක. එතකොට දැන් මෙතන එක්ස්පෙරිමන්ට් 6ක් තියෙනවා. දැන් මේ අපි 7 වෙනි එක්ස්පෙරිමන්ට් එක කරමු. ඔයාලට පෙනේ මෙතන එක්ස්පෙරිමන්ට් 7 කියලා වැටිලා තිබ්බට මේක සේව් වෙන්නේ නැහැ කියන එක. හරි, මෙතන එක්ස්පෙරිමන්ට් 7 එකේ මුකුත් සේව් වෙලා නැහැ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙමනම් අද වීඩියෝ එකෙන් කියලා දුන්නේ කොහොමද අපි YOLO version 5 එකේ තියෙන මෙන්න මේ ආගියුමන්ට් පාස් එක යූස් කරන්නේ අපිට අවශ්‍ය විදිහට. ඒ වගේම මේකේට අදාළ ගොඩක් වැදගත් වෙන ආගියුමන්ට්ස් ටික මම කියලා දුන්නා. එහෙමනම් ඊළඟ වීඩියෝස් වලින් මම කියලා දෙන්නම් කොහොමද අපි ROI හදන්නේ. ඒ වගේම කොහොමද අපි people count එකක් ඒ වගේම car count එකක් ගන්න. අර detect 2.5 එකේ මම කරපු වෙනස්කම් ටික ඉස්සරහට කියලා දෙන්නම්. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙමු.